බුද්ධ රත්නේත් ධර්ම රත්නේත් සංඝ රත්නේත් අනන්ත වූ ආශිර්වාදයෙන් ඔබේ සිත් සතන් නිවි පහන් වේවා. අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි. සාරාණීය වස් කාලයක් ගත කරන ගෞරවනීය භික්ෂුන් වහන්සේලා උදෙසා පිළිවෙත් පෙරදරිව අපට උන්වහන්සේලා නමස්කාර කරන්නට ලැබෙන පුණ්‍යවන්ත කාලය මේ සාරාණීය වස් කාලයයි. මේ වස් කාලය තුළ ජයරූප වාහිනී නාලිකාව ඔබ වෙත ගෙනෙන්නා වූ සිත නිවන වස්සාන දේශනා සද්ධර්ම දේශනා මාලාවත් සමගිනුයි ඔබ අද දවසේ මෙලෙසින් සාසම්බන්ධ වන්නේ. සුපින්වතුනි, අද දවසේදීත් සිත නිවන වස්සාන දේශනා සද්ධර්මානුශාසනාව සඳහා අප විසින් සිදු කරන්නා වූ වන්දනීය වූත් ගෞරවනීය වූත් ආරාධනාව පිළිගෙන දම් සභා මණ්ඩපෙහි වැඩමවා වැඩහිඳින අපගේ පින්වන්ත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, අතුරුගිරිය ධම්මදුර ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති ශ්‍රී නම සඳහන් කරන්නට අවසරයි පූජ්‍යපාද දිගන සුගත වංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. සුපින්වතුනි, ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පිළිගැනීමක් වශයෙන් අපි සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. අදවසේදීත් මෙමුතුම් සද්ධර්මානුශාසනාව ලෝපුරා විසිරුවා හරින්නට සදැහැති විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදෙන සියලු පුණ්‍යවන්ත පිරිස අප මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා පෙරදරිව සිහිපත් කොට සිටිනවා. අද දවසේදී ගෞරවනීය දේශකයන් වහන්සේ දේශනා කිරීමට සූදානම් මාතෘකාව සමත භාවනාව සම්බන්ධවයි. එසේනම් අප කෙරෙහි අනුකම්පාවෙන් එම උතුම් සද්ධර්මානුශාසනාව පවත්වන්නට අපි ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට දෙපා නැමද ආරාධනා කොට සිටිමු. අපගේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අජ්ජත්තං අරෝප සංඤී බහිද්ධාරෝපානි පස්සති නීලානි නීලවන්නානි නීල නිදස්සනානි නීල නිභාසානීති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට නිල් පාට වර්ණයක්, කහ පාට වර්ණයක්, රතු පාට වර්ණයක්, සුදු පාට වර්ණයක් අරමුණු කරගෙන ඒ වර්ණ කසුණයක් උපදවා ගත හැකි කියන වග දේශනා කළා. ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ට අපි සම්මුතියෙන් ගන්න පොළොව වෙන්න පුළුවන්, ආපෝ කියන මේ වතුරක් වෙන්න පුළුවන්, තේජෝ කියන ගින්දරක් වෙන්න පුළුවන්, වායෝ කියන සුළඟක් වෙන්න පුළුවන්. ඒ සියල්ල එකතු කරමින් නැත් ඒවා පාදක කරගෙන භූත කසණයක් උපදවා ගත හැකි කියන වග දේශනා කළා.
ගත්තාම පින්වතුනි අපට පඨවි කසන ආපෝ කසින තේජෝ කසින වායෝ කසින නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාත කසින ආලෝක කසින ආකාශ කසින කියලා විශේෂ කසින පරමස්ථාන 10ක් පෙන්වනවා. ඇතම් තැන්වල ආකාශ කසිනයක් නැතු විඥාන කසිනයකුත් කතා කරනවා. කොහොම නමුත් අපි සම්මුති වශයෙන් පඤ්ඤත්ති අරමුණක් හැටියට කසින වශයෙන් දැනගත යුතු කර්මස්ථාන 10ක් දේශනාවේ උගන්වනවා. අපේ මාතෘකා පාඨයේ උනේ නීල කසිනේ. ඒහා සමාන පීත ලෝහිත ඕදාත කසින. නමුත් අපි ඒ කසිනයන්ට එන්ට මත්තෙන් ඒ භූත රූපය නැත භූත කසින හතර තේරුම් කරගත යුතුයි. යම් කිසි යෝගාවචරයෙකුට පඨවි ආදී කසින ප්‍රගුණ කරනවා නම් අනුගමනය කළුත් ක්‍රමවේදයක් තියෙනවා. එක පැත්තකින් මේ කසින භාවනාවට ආදුනික යෝගාවචරයෙක් නම් ඒ කියන්නේ මීට පෙර කසින භාවනාවක් වඩලා පළපුරුද්දක් නැති කෙනෙක් නම් කසින භාවනාවක උපදවාගත සමාධියක් වෙනත් භාවනාවක උපදවාගත සමාධියක් ඒකාග්‍රතාවයක් නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම කසින මණ්ඩල සකස් කරගත යුතුයි. ඉතින් කසින මණ්ඩලයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ Tamange පීවිසද පේන ප්‍රමාණයට ඒ අඟල් 10ක 12ක විස්කම්බයේ ඇතිව රවුමක් සකස් කරගෙන මේ රවුම තුල අරුණුවන් මැටි එහෙමත් නැත්නම් හුඹස් මැටි වගේ දෙයක් අරගෙන ඒවා සෝදලා පෙරලා ඒ රොන් මඩ වලින් අපි කසින මණ්ඩලයක් අර රොටියක් හදා ගන්නවා වගේ ගාන්න සකස් කර ගන්න. එසේ සකස් කරගෙන ඒක මද පවනේ වේලලා ඒක ඉරි තැලෙන් නැති වෙන්න තියාගෙන අන්නේ මණ්ඩලය තමන්ගේ ඉස්සරහින් තමන්ට පේන ප්‍රමාණය තමන්ගේ නෙත් දෙකට සමාන්තරව ඒ කසින මණ්ඩල පිහිටුවාගෙන අඩි 3ක් 4ක් 5ක් වගේ ප්‍රමාණ සීමාවේ එසේ සීමාවේ තියාගෙන ඒ කසින මණ්ඩලය දිහා බලාගෙන පටවි 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 කියලා හොඳට පරිකර්ම කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. ඇස්තක ඇරගෙන ඒ මණ්ඩලෙ දිහා බලාගෙන පටවි පටවි කියලා මෙනෙහි කරමු. එසේ මෙනෙහි කරද්දි තමන්ගේ අවධානය ඒ කසින මණ්ඩලයේ වෙත අපි තියාගත්ත මණ්ඩලයේ රවුමක් ලකුණු කරලා ඒ චක්‍රයේ ඇතුලේ තමයි ඒ මැටි සකස් කරලා අපි මණ්ඩලය සකස් කරගෙන තියෙන්නේ. ඒ මණ්ඩලයේ තුල හිත පිහිටුවාගෙන පටවි පටවි කියලා සාන්තව මෙනෙහි කරමු. එසේ මෙනෙහි කරමින් ඇස් දෙක පියාගෙන මෙනෙහි කරමු. ඇස් දෙක පියාගෙන මෙනෙහි කරද්දී අර ඇස් දෙක ඇරගෙන ගත්ත නිමිත්ත හොඳට හිතට පේනවා. නැවත නැවත හොඳට ඒ නිමිත්ත තමන්ට වසී වුණාට පස්සේ එතන ඉන්නේ නැති වෙනත් තැනකට ගිහිල්ලා අපි දැන් අර තමන්ගේ මතකයේ තියෙන නිමිත්ත අරගෙන හොඳට පටවි කසුනේ වඩන. බැරි වෙලාවත් අමතක වුණොත් නැවත මණ්ඩලය ළඟට ගිහිල්ලා පරිකරම කරලා කසුන නිමිත්ත සකස් කරගෙන අපි පැමිණෙන්නට ඕන. එසේ නැවත නැවත හොඳට පරිකරම කරමින් 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 ඒ කසුන නිමිත්ත දැන් Tamanට පේන්න පටන් ගන්නවා. අර සමහරක් වෙලාවට පුංචි පුංචි කඩතොළු සහිත පේනවා. එහෙමත් නැත්නම් ඇඟිලි සලකුණු සහිතව මණ්ඩලය පේනවා වෙන්න පුළුවන්. හැබැයි මේ පේන මණ්ඩලය ඒ ටික ටික දැනෙනවා කියලා කියන්නේ අර උග්ඝාන නිමිත්තෙන් ටික ටික ශක්තිමත් වෙනවා කියන එකයි. එසේ ශක්තිමත් වුණාට පස්සේ එක දිගටම නැවත නැවතත් පටවි පටවි කියන සංඥාවෙන් වඩනවා. ඒ පටවි පටවි කියන අවබෝධයෙන් වඩනවා. එසේ වඩාගෙන වඩාගෙන යනකොට මේ දකින මණ්ඩලය ප්‍රභාස්වර වෙනවා. ටික ටික ප්‍රභාස්වර වෙනකොට පින්වතුනි අර තිබුණු පෙනුණු ඇඟිලි සලකුණු වගේ දේවල් සියල්ලක් යටපත් වෙලා හොඳට ඒ කසින මණ්ඩල නිමිත්ත පහළ වෙනවා.
ඒ නිමිත්ත පහළ වෙද්දී සමහරක් අයට විශාල ආලෝකයක් විදියට විශාල විදිහට මේ නිමිත්ත පහළ වෙන්න පුළුවන්. එහෙම පහළ වෙනවන අපි කියන නිමිත්තට අපමාන නිමිත්තක් කියලා. ඇතම් කෙනෙකුට ඒ නිමිත්ත අර මණ්ඩලයේ ප්‍රමාණයට විතර කුඩාවට පේන්න පටන් ගත්තොත් ඒ නිමිත්තට අපි කියන පරිත්ත නිමිත්ත කියලා. දැන් සමහරක් යෝගාවචරයන්ට පුළුවන් මේ පරිත්ත නිමිත්ත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අදිෂ්ඨාන කර 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 විශාල කර ගන්න පුළුවන්. ඒ පරිත්ත නිමිත්ත කුඩා නිමිත්ත විශාල කර කර කරගෙන පැතිරිච්ච නිමිත්තක් බවට පත් වෙනකොට අපි කියනවා ඒ පරිත්ත අපමානාරම්මණය කියලා. ඒ කුඩා ඕ නිමිත්ත විශාල අරමුණක් බවට පත් කරගත්තා කියලා කියනවා. එහෙමනම් යම් යෝගාවචරයෝ ඉන්නවා ඒ කුඩා නිමිත්ත හිත තියෙනවා ඒත් අර අපමාන විදිහට ඒ නිමිත්ත විශාල කරගන්න බැරි අවස්ථා තියෙනවා. දැන් ඒ නිමිත්ත විශාල කරගන්න බැරි වුණත් කමක් නැහැ. ඒ තමන්ට ලැබුණු නිමිත්ත හොඳට වසී වෙනකන් ඒ පඨවි කියන සංඥාව දියුණු කරගන්න. පඨවි කියන විතරකින් හිත සමාධිගත කරනවා. එහෙම කාලයක් වඩනකොට පින්වතුනි අර පඨවි සමාධි නිමිත්ත හොඳට බලවත් වෙලා සමීපලා ඉන්නකොට අපේ හිත ඒ නිමිත්ත ඇතුළේ කිඳා බහිනවා. නැත්නම් නිමිත්ත ඇතුළේ සම්බන්ධ වෙනවා. නිමිත්තෙන් සම්පූර්ණ අපිව වැසෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී තමන් කලබල වෙන්නේ නැතිව ඒ අදිෂ්ඨාන සිතින්ම විනාඩියක් දෙකක් පහක් දහයක් හොඳට මේ පටවි කසින නිමිත්ත තුළ හිත පවතිනවා කියලා කියන්නේ තමන්ගේ හිත ඉබේම ප්‍රථම ධ්‍යානෙට ගියා කියන එකයි. අන්න විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත වූ ඒ ප්‍රථම ධ්‍යානෙට බැසගත් අරමුණක් බවට පත් වෙනවා. එසේ ප්‍රථම ධ්‍යාන පත් වුණාට පස්සේ ඒ ප්‍රථම ධ්‍යානේ කාලයක් හිත වසී කරලා පුරුදු කරලා ප්‍රථම ධ්‍යානේ ආදීනව දැකලා එතනින් ද්විතිය ධ්‍යානෙට සම්වාදිනවා. ද්විතිය ධ්‍යානේ කාලයක් පුරුදු පුහුණු වෙලා වෙලා ද්විතිය ධ්‍යානේ ආදීනව දැකලා තතිය ධ්‍යානෙ පුරුදු කරනවා. තතිය ධ්‍යානෙත් කාලයක් වඩලා වඩලා පුරුදු කරලා ඒකෙත් ආදීනව බලලා චතුත්ථ ධ්‍යානෙ දක්වා හිත පුරුදු කරනවා. ඉතින් ඔය විදිහට මේ කසින භාවනාව කරගෙන යනකොට යෝගාවචරයන්ට දැනෙනවා ඒ භාවනාවේ ඒ ප්‍රගුණ භාවයත් එක්ක ප්‍රකට වීමත් එක්ක මට මේ ඇතිවුණු ප්‍රතිපදාව මොකක්ද කියලා. ඒ ප්‍රතිපදාව ගත්තාම එක්ක දුක්ඛා පටිපදා දන්දාපින්න ප්‍රතිපදා බොහෝම දුෂ්කරයි. කාලයක් වඩලා වඩලා තමයි හිමින් හිමින් මේ උග්ඝහන නිමිත්ත පටිභාග නිමිත්ත පහළ වෙලා අපේ හිත අරපණාවට පත්වන්නේ. ඒක අපි කියන දුක්ඛා පටිපදා දන්දාපින්න. දුක්ඛා පටිපදා කිප්පාපින්න ප්‍රතිපදා බොහෝම දුෂ්කරයි. හැබැයි ප්‍රතිඵල දෙන්න පටන් ගන්නකොට හොඳට ප්‍රතිඵල දෙන්න පටන් ගන්නවා. ඊළඟට සුඛා පටිපදා දන්දා විඤ්ඤා ප්‍රතිපදා බොහොම සැපවත්. හැබැයි ප්‍රතිඵල ලැබෙන්නේ බොහොම හිමි. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා ප්‍රතිපදා බොහොම සැපවත් අපට ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙන. ඔයින් ඔය විදිහට ඒ ප්‍රතිපදා හතරට අනුකූලව තමයි මේ කසින භාවනාව අපි බලවත් කරගන්නේ. කසින භාවනාව ප්‍රගුණ කරගන්න. ඉතින් විශේෂයෙන් මෙහෙනම් මේ කසින භාවනාවේ පටවි කසිනෙන් අපි හිත පුරුදු කරගන්න හැටි. ඊළඟට අපි ගත්තොත් එහෙම ආපෝ කසිනේ. දැන් ආපෝ කසිනේදී නිමිත් අපි තෝරගන්න පඤ්ඤති නිමිත්ත. එක පැත්තකේ වතුර බේසමක් අපි ගන්නවා. ඒ වතුර බේසමක් ගද්දිදී මතක තියාගන්න ඒ බේසමේ අඩියට වෙනත් වෙනත් වර්ණ පේනවා නම් ඒක අපට කසින නිමිත්තට බාධාවා. ඒ නිසා හැමත ස්වභාවික වතුර පාරක් දිහා බලනවා. විශාල ජල කඳක් වැටෙන ආකාරය බලමින් ඒ වැටෙන වතුර අරමුණු කරගෙන ආපෝ 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 කියලා හරි අඩිය නොපෙනෙන හැටියට භාජනයක් සකස් කරලා ඒ පුරවාගත් වතුර අරමුණු කරගෙන ආපෝ ආපෝ කියන මේ පරිකරමය අපි වඩනවා. එසේ පරිකාරමේ වඩමින් වඩමින් පරිකාරම කරමින් කරමින් හිතට හොඳට මේ ආපෝ නිමිත්ත සකස් කරගන්නවා. ඒ නිමිත්තත් පින්වතුර වගේම පරිකාරම නිමිත්තක් හැටියට උග්ගහන නිමිත්තක් හැටියට පහළ වෙනවා. එතකොට මේ පහළ වෙන මේ නිමිත්ත පාදක කරගෙන අපි
ඒ පටිභාග නිමිත්ත දක්වා හිත පුරුදු කර ගන්න. එතකොට අපිට පැහැදිලි වෙනවා ඒ ආපෝ කසුන නිමිත්තේහි පටවි නිමිත්ත වගේන වෙනස්. අන්න ඒ ආපෝ නිමිත්ත අපි දකිනවා. දැකලා ඒ තුල හිත හොඳට පුරුදු කරගෙන වසී කරගෙන අර වගේම අපි හිත පුරුදු කර ගන්න ධ්‍යානෙත්. දැන් එහෙමනම් ඔය විදිහට අපි ආපෝ නිමිත්ත. තේජෝ කියද ගින්දර. දැන් ওই දැල් වෙන ගිනි කැලයක්, දැල් වෙන පිදුරු ගොඩක්, දැල් වෙන පහනක් වගේ දෙයක් හරි අපි අරමුණු කරගෙන ඒක තේජෝ තේජෝ කියලා කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙනකොට ඒම පින්වතුනි පරිකාරම සමාධිය බවට පත් වෙලා අපට නිතර නිතර මේ ගිනි දැල්ල තේජෝව අපට දැනෙන්න පටන් ගන්නවා, ප්‍රකට වෙනවා හිතට. ඉතින් කාලයක් තිස්සේ මේක ප්‍රගුණ කරන යනකොට හොඳට මේ පටිභාග නිමිත්ත ශක්තිමත් වෙලා බලවත් වෙලා අපේ හිත සමාධිමත් භාවයට පත් වෙනවා. ඊළඟට පින්වතුනි වායෝ කසිනේ. දැන් වායෝ කියනකොට අපි දකිනවා අපේ මේ ඇඟේ වදින වායුවක් තියෙනවා. එහෙමත් නැත්නම් තමන් ඉන්න දෙන ගහක සෙලවෙනවා නම් කොළයක් සෙලවෙනවා නම් ඒ දේ සොලවන්නේ කවුද? වාතය නිසායි. නැත්නම් ඒ කිසිම හේතුවක් නිසා මේ නැත්නම් නිකං තියෙන ගස සෙලවෙන්න ගත්තේ හේතුවක් නැතුව නෙමෙයි, ඒ සුළඟ නිසා, වාතය නිසා. අන්නේ වාතය අරමුණු කරන්න සෙලවෙන්නේ කුමක් නිසාද? සුළඟ නිසායි. මේ සුළඟ අරමුණු කරන්න තමන්ගේ ඇඟේ සුළඟ වදිනවා, වාතය වදිනවා. මේ වාතය අරමුණු කරගෙන එයම භාවිතා කරමින් අපි කසුර භාවනා වඩන්න. කොහොමද? ඒ දකින සුළඟ වාතය 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 කියලා පරිකාරම කරද්දී හොඳට මේ වාත නිමිත්ත පහළ වෙනවා. ඒ වාත නිමිත්ත වාත ශක්තිය පහළ වෙනවා. අන්නේ නිමිත්ත ඒ ශක්තිය තමයි අපි නැවත නැවත පරිකාරම කරලා කරලා ඒ උග්ඝාන නිමිත්ත පටිභාග නිමිත්ත බවට පත් කරගන්න. ඊට පස්සේ තමයි අපේ සිත අරපණා සමාධියට පුරුදු පුහුණුවන්නේ. දැන් එහෙමනම් ඔය විදිහට මම කෙටියෙන් මතක් කළ හැටියට අපි හැම කෙනෙක්ම ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතුන් පාදක කරගෙන කසිනයක් වඩනවා නම් ඒවා අපි හඳුන්වනවා භූත කසින කියලා. භූත කසින කියලා කියන්නේ ඊළඟ මේ වර්ණ කසිනේ. වර්ණ කසිනේ කියලා කියන්නේ නීල, පීත, ලෝහිත, ඕදාත කියන මේ වර්ණ හතර. අජ්ජත්තං රූපසඤ්ඤී කියලා භාග්‍යතුන් දේශනා කරන ආධ්‍යාත්මික වූ තම තමන්ගේ රූපකයේ පිහිටි එක් එක් වර්ණ එකින් එකට මෙනෙහි කරමින් පරිකරම කරමින් වර්ණ කසින වඩන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගත්තොත් තමන් තමන්ගේ කෙස් අරමුණු කරගෙන කෙස්වල පිහිටි වර්ණය බලනවා. ඒ වර්ණ තද නිල් පාටයි. අපි කියන්නේ කළු පාට කියලා. ඒක තද නිල් පාටයි. කොහොම නමුත් අපි ඒක කළු පාට කියලා හරි තද නිල් පාට කියලා හරි හොඳට පරිකාරම කරන. පරිකාරම කරද්දී තමන්ගේ කෙස්වල නිල් පාට නිමිත්තක් විදිහට තමන්ට උපදිනවා. ඒ වගේම තව වෙනත් කෙනෙක් කරන එයාට නිමිත්තක් වශයෙන් පහළ වෙනවා. අන්නේ නිමිත්තක් වශයෙන් පහළ වන මේ නිල් පාට දිහා බලාගෙන අපි ඉන්නකොට අපේ හිත සමාධිගත කරගන්න පුළුවන්. කොහොමද සමාධිගත වෙන්නේ? ඒ නිල වර්ණය මතු වුණා කියලා කියන්නේ එහෙම නිල් පාට කියලා අරමුණු කරගෙන අපි හොඳට මේ කසින භාවන නිල වර්ණය වඩනවා. ඒ නිල වර්ණය වඩද්දී උන නිල් පාට කසින නිමිත්ත පහළ වෙලා අපේ හිත සමාධිගත වෙනවා. ඔය කියන්නේ මේ අපේ ශරීරයේ කොටස් වලින් නිල කසින ගන්න හැටි. ඉතින් පීත කසිනේ හැම වර්ණේ නිසා. එහෙමත් නැත්නම් මේ අභ්‍යන්තරදී මේ මේද තෙල් තට්ටුව නිසා අපි කහපාට අරමුණු කර කහපාට මෙනෙහි කරද්දී බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සමහරක් කහපාට වර්ණ තියෙන, සමහරක් ශරීර කහපාට වර්ණ නැහැ. නැති අය මොකද කරන්නේ? එතුනේ මේ මේද තෙල් වල තියෙන ඒ කහපාට තෙල් තට්ටුව අරමුණු කරගෙන හොඳට අපි වඩද්දී ඒ කහපාට වර්ණය මතු වෙනවා. තමන්ගේ ශරීරයේම කහපාට වර්ණය මතු කරගන්න පුළුවන්. ඒ වර්ණය මතු කරගෙන ඒ ඔස්සේ හිත සමාධිගත කරද්දී හොඳට පීත කසින නිමිත්ත පහළ වෙන්න පුළුවන්. ලෝහිත කසින නිමිත්ත. ලෝහිත කියන පාට තමන්ගේ ශරීරයේ ලේ ධාතුව, තමන්ගේ ශරීරයේ මාංශ ධාතුව, මේ වගේ කොටස් රතු පාට කොටස් අරමුණු කරගෙන
හොඳට මේ ලෝහිත ලෝහිත කියලා කාලයක් වඩද්දී අන්න Tamanට ලෝහිත කසින නිමිත්ත පහළ වෙනවා. එතකොට මේ රතු පාට කියලා කසින නිමිත්තක් පහළ වෙනවා. ඊළඟ අපි කියන ඕදාත කියලා. ඕදාත කියන්නේ සුදු පාට. සමහරක් වෙලාවට මේ සුදු පාටක තමන්ගේ දත් ඇටවලින් තමන්ගේ අට්ටි පංජරෙන් මේ සියල්ල පොදුවේ සිහිපත් කරලා අපි ඕදාත කසිනේ වඩනවා. ඉතින් ඔය විදිහට කෙනෙකුට පුළුවන් ඒ නිල පීත ලෝහිත ඕදාත කියන කොටස් තමන්ගේ ශරීරයෙන්ම ඒ ඒ තැන් වලින් වර්ණ මතු කරගෙන කසින භාවනාව වඩන්න පුළුවන්. මේකත් කරපුවයි ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ පුළුවන් අධ්‍යාත්තං අරූප සංඤ්ඤේ බහිද්ධා රූපානි පස්සති. ආධ්‍යාත්මික රූපකයේ පිහිටුවාගෙන කසින භාවනා කරන්නේ නැතිව බාහිර අපි වර්ණ ගන්නවා. බාහිර වර්ණයක් කියනකොට බාහිර නිල් පාට මල් වට්ටියක්. එහෙමද නිල් පාට කොඩියක් වගේ දෙයක් අපි අරමුණු කරගෙන නීල 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 කියලා සාන්තව මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරද්දී අන්න බාහිර පුද්ගලයෙන් ලබාගත් නිල් පාට නිසා නිල කසණය මතුවෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම නිල් පාට මල් වට්ටියක්, නිල් පාට කුඩයක්, නිල් පාට වස්ත්‍රයක්, ඒ වගේ නිල් පාට වැඩිපුර තියෙන දෙයක් අපි අරමුණු කරගෙන නිල කසණය වඩනවා. දැන් මේ වගේ තැන්වලදී අපි වටහා ගත යුතු දෙයක් තමයි මේ විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේට පවා මල් වට්ටියක් සකස් කරලා පූජා කරද්දී තලි පාටින් සකස් කරලා පූජා කරා. මොකද ඒක තවත් කෙනෙකුට භාවනා නිමිත්ත බවට පත් වෙනවා. අතීතයේ උතුමන් වහන්සේලා ඒ භාග්‍යතුන් වහන්සේට පූජා කරපු නිල් නීලාදී මේ වර්ණයන් හේතු කරගෙනත් ඒ කසින භාවනා පුරුදු කරපු අවස්ථා තියෙනවා. ඒක නිසා අපි ඒ හැම දෙයක්ම අපට භාවනාවක් වැඩෙන හැටියට සිදු කරොත් වටිනවා. එන කහපාට මල් වට්ටිය අධ්‍යා බලාගෙන නිල් පාට මල් වට්ටියකින් ඒ විදිහට හිත පුරුදු කරන්න පුළුවන්. ඒක තමයි නිල කසිනේ වගේ පීත කසිනේ. එන ලෝහිත කසිනේත් පුළුවන්. දැන් ලෝහිත කසිනේ කියනකොට බාහිර දැන් පීත කසිනේ කියන බාහිර කහපාට වස්ත්‍රයක් කහපාට මල් වට්ටියක් වගේම ලෝහිත කසිනේදීත් බාහිරෙන් තියෙන මේ රතු පාට මල් වට්ටියක් රතු පාට වස්ත්‍රයක් අරමුණු කරගෙන අපට කසිනේ වඩන්න පුළුවන්. ඕදාත කියනකොට බාහිර සුදු පාට මල් වට්ටිය සුදු පාට වස්ත්‍රයක් අරමුණු කරගෙන ඒ ඕදාත ඕදාත කියලා කාලයක් තිස්සේ පරිකරම කරලා 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 තමන්ගේ හිත සමාධිගත කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාවවලදී බුදුරජාණන් වහන්සේ අපට මේ නීලාදී මේ කසින හතර කොටස්වල බෙදලා බෙදලා විග්‍රහ කරපු අවස්ථා තියෙනවා. එහෙමනම් පැහැදිලි කර දෙනවා නීලානි නීල වන්නානි නීල නිදස්සනානි නීල නිභාසානි කියලා මේ නීලයම අවස්ථා හතරකදී අපට මතු කරගන්න පුළුවන්. නීලානික නිල් පාට පොදුවේ ගත්තොත් යම් යම් තැන්වල නිල් පාට ප්‍රකට වෙනකොට බාහිර වශයෙන් ඒ ප්‍රකට වන නිල් පාට අරමුණු කරගෙන නීල 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 කියලා අපිට කසිනේ වඩන්න පුළුවන්. ඒක තමයි පළවෙනි ක්‍රමය. නීල වන්නානි. අන්න නීල වන්න නීල නිල් පාට වර්ණයේ ප්‍රකටන හොඳට. හොඳට මේ නිල් පාට වර්ණය ඒ යම් යම් ආකාරයක හොඳට පේනවා නම් ඒ දේ අරමුණු කරගෙන අපිට භාවනා කරන්න පුළුවන්. ඊළඟට නීලා නීල නිදස්සරානි. කිසිම තැනක නිල් පාට අඩුවක් නැහැ. ආලෝකයක් ගත්තත් නිල් පාටයි වස්ත්‍රයක් ගත්තත් නිල් පාටයි සම්පූර්ණ නිල්. අන්න ඒ වගේ වස්ත්‍රයක් අරමුණු කරගෙන අපි ඔන්න නිල් පාට වඩනවා. ඊළඟට නීල නිභාසා නිල් පාට ආලෝකයක්. දැන් අපි දන්නවා නිල් පාට විදුලි එළියක් සුදු පාට ගෙදරකට දාපුවාම බිත්ති ඔක්කොම නිල් පාට වෙනවා. අන්න මේ නිල් පාට ආලෝකයක් අරමුණු කරගෙන අපට පුළුවන් නීල කසිනේ වඩන්න. ওই විදිහම තමයි පීතානි පීත වන්නානි පීත නිදස්සනානි පීත නිභාසානි. එතකොට පීත කියන කහපාට පොදුවේ කහපාට මතු කරගත්තොත් ඒක කහපාට වර්ණය මතු කරගත්තොත් ඒක කහපාට කියන මේ දේ කඩතු නැතිව කහපාට තියෙන ආකාර හොඳට දැකලා තේරුම් ගත්තොත් ඊළඟට තමයි අපි කියන්නේ කහපාට ආලෝකයක් අරමුණු කරගෙන අපට පුළුවන් මේ කියන පීත කසිනේ වඩන්න. දැන් එතකොට ඊළඟ අපි කියනවා ලෝහිත කසිනේ.
දැන් මේ ලෝහිත කසිනේ ගත්තහම අපි තේරුම් කර ගන්නට ඕනේ ලෝහිතානි ලෝහිත වන්නා ලෝහිත කියනකොට රතු පාට දෙයක් ඒ රතු පොදුවේ ගත්තා රතු පාට ලක්ෂණේ බලවත් වෙනවා නම් ඒ බලවත් වෙන රතු පාට අරමුණු කරගෙන අපි ලෝහිත කසිනේ වඩනවා එහෙමත් නැත්නම් රතු පාට සකසින් සකස් කළ තියෙන දෙයක් රතුපාට මල් වට්ටියක් වෙන්න පුළුවන් රතුපාට වස්ත්‍රයක් වෙන්න පුළුවන් ඒ වගේ රතුපාට ආලෝකයක් වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම අපි හොඳට කලමනාකරණය කරලා එකින් එකට ඒ කසින භාවනාව වඩන්න කැමති අයට කසින භාවනාව වඩන්න පුළුවන් ඊළඟට අපි කතා කරනවා මේ කියන භූත කසින හතරයි වර්ණ කසින හතරයි කියන මේ කසින ටික එකින් එකට අපි විග්‍රහ කරගත්තාම නැවතත් අපි හැම තැනකදීම ප්‍රතිපදාව ගැන හිතන්න නිමිත්ත ගැන හිතන්න සමහරක් කෙනෙකුට කුඩා නිමිත්තක් පහළ වුණොත් ඒ කුඩා නිමිත්තම අරමුණු කරගෙන ඒ කසුනේ වඩන්න ඇතම් කෙනෙකුට මේ කුඩා නිමිත්තක් අසු වුණත් ඒ කුඩා නිමිත්ත විශාල කරගන්න පුළුවන් නම් විශාල කරගෙන අරමුණු කරන්න තව දිනනවා සමහරකයි නිමිත්ත විශාලයි හැබැයි එක තැනක් විතරක් අරමුණු කරගෙන කසිනේ වඩන්න පුළුවන් ඇතම් අයගේ මේ කියන නිමිත්ත බොහෝම කුඩායි කුඩා නිමිත්තක් නම් ඒ නැවත නැවත අපි විශාල කරගෙන අපට භවනා කරන්න පුළුවන් දැන් ඔය අපි දැන් කැටිය මතක් කරගත්තේ ඒ කසින කර්මස්ථාන 8ක් ඊළඟට අපි කතා කරනවා ආලෝක කසිනේ. දැන් මේ ආලෝක කසිනේ කියලා කියන්නේ ආලෝක ධාරාව. දැන් අපි යම් සිදුරකින් ආලෝකයක් ඇතුළට එනකොට අපට පේනවා මේ ආලෝකය පැමිණෙන ආකාරය. ආලෝකය බිමට වැටුණාට පස්සේ වෙන සිද්ධාන්තර වඩා ආලෝකය පැමිණෙන හැටි ඒ සුදු පාට ආලෝකයේ දූවිලිත් එක්ක මිශ්‍ර වෙලා එන හැටි හොඳට මතක් වෙනකොට ඒ වගේ තරකින් අපිට ආලෝකේ ගන්න පුළුවන් අර හිරු එළියත් එක්ක උදේ පාන්දර පහල් හිරු එළියෙන් ඒ තැන්වල විශාල විශාල ආලෝක පහල වෙනවා එන්නේ ආලෝකයක් අරමුණු කරගෙන ආලෝක 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 කියලා අපි කාලයක් වඩනවා සංසුන්ව වඩනවා ප්‍රගුණ කරනවා ඒ නිසා වොන්න පරිකාරම නිමිත්ත පහල වෙන ආලෝකයක් විදියට ඒ පරිකාරම නිමිත්තම අපට වොන්න පටිභාග නිමිත්තක් බවට පත් වෙලා ඒ පටිභාග නිමිත්තෙන් අපට පුළුවන් ඒ ධ්‍යාන උපදවා ගන්නට. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වනවා මේ ධ්‍යාන පුරුදු කරද්දී සමාධි පුරුදු කරද්දී ඒ පුරුදු කරගන්න ක්‍රමය. ඊළඟට අපි කතා කරන පින්වතුනි ආකාශ කසිනේ. ආකාශ කියන්නේ හිස් බව. යම් යම් තැනක අපට හිස් බව ප්‍රකට වෙනවා නම් ඒ හිස් බව දිහා බලාගෙන ආකාශ ආකාශ කියලා වඩනකොට අපේ හිත මොකද වෙන්නේ නැති බවට යනවා ඉතින් ඒ නිසා ගොඩාදුර සමත භාවනාවේදී ආකාශ කසිනය අපි කතා කරන්නේ නැහැ මොකද ආකාශ නිමිත්තයි අරූප ධ්‍යාන වල ආකාසා නංචායතන ස්වභාවයයි දෙක එක හා සමාන වෙනවා ඒ නිසා මොකද අපි කරන්නේ බුද්ධ දේශනාවෙත් මේ ආකාශ කසින නිමිත්ත ආකාසා නංචාද නිමිත්ත හා සමානව ප්‍රකට වෙනවා කියන එක දේශනා කරනවා ඒ නිසා මේ ආකාශ කසිනේ අපි අරූප ධ්‍යාන වල සම්බන්ධ කරගන්න නැතු රූප ධ්‍යානෙ නතර කරගන්නවා එහෙමනම් හැම කෙනෙක්ම දැන් තේරුම් කරගත යුතුයි මේ කසින භාවනාව අපි වඩනවා නම් කසින භාවනාව ප්‍රගුණ කරගන්නවා නම් ඒ කසින භාවනාවේදී හැම කෙනෙක්ම භාවනාවට සුදුසු පරිසරයක් තෝරගන්න. මොකද කසින භාවනාවේ තියෙන නිශ්ශබ්දතාවය. විශාල සේනාසනයක් නම් මිනිස් වාසයේ වැඩි නම් නිතර නිතර කට්ටි යනවෙනවා නම් ඒතකොට සම්බන්ධතාවයන් වැඩි වෙන තරම කාර්ය බහුලයි. ඒ කාර්ය බහුල වීමෙන් මේ කිසිසේත් මේ කියන කසින භාවනාවක් වඩන්න බෑ. කසින භාවනාව වඩන්න නම් සම්පූර්ණයෙන්ම සමන්ත නිදහස කියලා දෙයක් තියෙන්න ඕන. බාහිර කිසියම් ශබ්දයක් එක්ක, බාහිර ගන්ධයක් එක්ක, බාහිර රසයක්, බාහිර ස්පර්ශයක් එක්ක අපේ සම්බන්ධයක් නැහැ.
එවැනි දේවල් මතක් වෙන මතක් වෙන වාරයක් ගන්න අපි ඒ වගේ ආදීනව හිත 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 දැක 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 ඒව යටපත් කරගන්න හොඳට යටපත් කරගන්න යටපත් කරගෙන මේ කසින කර්මස්ථාන එකක් එකක් තෝරගන්න අර මීට පෙර දේශනාවෙම අට්ටික සංඥාවෙන් ආලෝක නැත්නම් ඕදාත කසුනේ වඩලා හිත පුරුදු කරගත්ත කෙනෙක් ඉන්නවා නම් හරිම ලේසි එවැනි අයට පීත ලෝහිත ඕදාත ඇතුළු නීවරණ කියන මේවා සියල්ල ප්‍රගුණ කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි ඒවා ප්‍රගුණ කරගන්නකොට අනුගමනය කළ යුතු බොහෝ දේවල් තව තියෙනවා. එකක් තමයි දැන් විශේෂයෙන් ඉන්ද්‍රිය ධර්මයන් සම කරගන්නට ඕන මේ කසින භාවනාවේදී. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. දැන් ශ්‍රද්ධාව කියන්නේ තෙරුවන් කෙරේ පැහැදීම වගේම මේ කමඨහන් ගැන විශ්වාසයක් අපට තියෙන්න ඕන. ඒක ශ්‍රද්ධාව. ඒ වගේම තමයි මේ කමඨහන් කෙරේ හිත පිහිටුවාගෙන අහවල් අහවල් කසින නිමිත්තම ගන්නවා නම් ඒ කසින නිමිත්තත් එක්ක තමන්ගේ හිතේ තියෙන මොකද්ද? ඒ කසින නිමිත්තත් එක්ක තියෙන්නට ඕනේ. ඒ කසින ගුණයත් එක්ක තමන්ගේ හිතේ රැඳෙන්නට ඕනේ. මේ අපි වඩන භාවනාවෙන් මට ඒකාන්ත නිවන් පිණිස හේතු වෙනවා. ඒවා නූපන්නව සමාධි උපදව ගන්න ලැබෙනවා කියන මේ නුවණ බලාපොරොත්තුව. ඒ වගේ වීර්යය අපට තියෙන්නට ඕන. උත්සාහයෙන් උනන්දු වෙයි මේ දේ කරන්න. ওই විදිහට අපි හැම කෙනෙක්ම ශ්‍රද්ධාවයි වීර්යයයි සතියයි නුවණයි ඒකාග්‍රතාවය එකතු කරගෙන ඉන්ද්‍රිය ධර්ම පහ සමවන හැටියට ඒ කමඨහන තුල හිත පිහිටුවා ගන්නවා නම් දැන් පටවි පටවි කියද්දි ශ්‍රද්ධාව වැඩෙනවා වීර්යය වැඩෙනවා නුවණ වැඩෙනවා සතිය වැඩෙනවා සමාධිය වැඩෙනවා මේ ඉන්ද්‍රිය ධර්මයන් සමවන හැටියට කසින භාවනාව පුරුදු කරන්න. අනිත් එක තමයි කසින භාවනාවේදී වැදගත්ම සංදිස්ථානයක් තමයි මේ බොජ්ජංග ධර්මයන්ගේ කියන උගන්වන සතියයි නුවණයි වීර්යයයි තුන් දෙනා එක හා සමානව අරමුණට එවුවොත් විතරයි මේ භාවනා කමඨහන බලවස්සේ පිහිටත්. දැන් අපට සතිය තියෙනවා නම් ඒ ඒ කමඨහන තේරුම් ගන්න නිමිත්ත තේරුම් ගන්න නිමිත්තේ වටිනාකම වෙනස තේරුම් ගන්න. දැන් අපි ගත්තොත් දැන් කසින භාවනාවේ නිමිති 10ක් නම් අරමුණු 10ක් පඤ්ඤත්ති 10ක් උපදින සමාධි නිමිති 10ක් එක වගේ වෙන්න බෑ සමාධි නිමිති. ඔය විදිහට ඒ ඒ සමාධි නිමිති ශක්තිමත් වෙන හැටියට භාවනා පුරුදු කරන්න යෝගාවචරය පුරුදු වෙන්න. එතෙන්දී අපට සතිය අවශ්‍යයි නුවණ අවශ්‍යයි ඒ වගේම සතියයි නුවණත් එක්ක අපට හිත මනා පිහිටුවා ගත්තොත් අපට වීර්යයත් වැඩෙනවා. ඒ වගේම ප්‍රීතිය පස්සද්දී වැඩෙනවා ඒකාග්‍රතාවය වැඩෙනවා හිත සමාධිගත වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කසින භාවනා කිරීමේ නිස්සන්ද ඵලය. ඒ කියන්නේ මේ කසින භාවනා කිරීමෙන් ලැබෙන මේ ජීවිතේ ඵලය මොකක්ද කියලා. එක පැත්තකින් කසින භාවනාවෙන් හිත මෘදු මොලොක් වෙලා අපට පුළුවන්කම ලැබේවි ඒ කසින සමාපatti දක්වා හිත පුරුදු පුහුණු කරගත්තු වසී කරගත්තොත් එහෙම ශක්තියක් වෙනවා අපට මේ ජීවිතේ කසින භාවනාව බලවත් කරගත්තා වගේම සසර ගමනේදී මේ කසින භාවනාවෙන් උසස් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් විදිහට හිත පුරුදු කරගන්න. ඒ විතරක් නෙමෙයි මේ කසින භාවනාව හරියට කෙනෙක් වඩනවා නම් එක පැත්තකින් විදර්ශනා ඥාන පහල කරගන්න බලවත් සමාධියක් වෙනවා. උපදා උපකාරක සමාධියක්. කසින භාවනාව පුරුදු කරා කියලා කියන්නේ මතු අනාගතයේදී අභිඥාලාභීත්වය ලබන්න පහසු වෙනවා. දැන් අපි දන්නවා මේ අභිඥාලාභී කියලා කියනකොට අහසින් යනවා. ඒතො අහසින් ගමන් කිරීම. දැන් අහසින් ගමන් කරනවා ඒ වගේම ජලයේ කිමිදි කිමිද යනවා ඒ වගේ ජලයේ උඩ සක්මන් කරනවා ඒ වගේ ගිනි දැල් විහිදුවනවා මේ වගේ සිද්ධාන්ත වෙනවා කියලා කියන්නේ අපි අපට ආවේණික වුණු ශක්තියක්. ඒ කියන්නේ අපි අපට ආවේණික වුණු ශක්තියක් කියන එක අදහස් කරන්නේ ඒ භාවනාවෙන් උපදවා ගත යුතු ශක්තියක්. මෙන්න මේ තම තමන්ගේ භාවනාව ඥාණය ශක්තිමත් කරගන්න උත්සාහවත් වෙන්න වීර්ය කරන්න වගේ බලවත් කරගන්න. එතකොට අපට පුළුවන් ඒ තම තමන්ගේ කසින භාවනාව ශක්තිමත් කරගන්න පුළුවන්. දැන් තවත් කාරණාවක් තමයි මේ කසින භාවනාවේදී අපි පුළුවන් තරම් ඒ අභිඥාවලට පාදක වෙනවා නම් ඒ පටවි කසින නිසා
ඕනෑම දෙයක් අපට ශක්තිමත් කරගන්න ආපෝ කසිනේ නිසා තේජෝ කසින වායෝ කසින කියන මේ කසිනවල අදාළව එක එක මේ අභිඥාවන් තුලින් හිත තේරුම් ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා ඉතින් අන්නේ ඒවා අපි වඩන්න පුරුදු වෙන්න ඒවා ප්‍රගුණ කරන්න පුරුදු වෙන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අපට උගන්වන මේ කසින භාවනාව පුරුදු වෙන්නේ ඉතින් ওই විදිහට මේ කසින භාවනාව කරගෙන යන අවස්ථාවවලදී අපි මෙනෙහි කරද්දී වෙනත් වෙනත් නීවරණයන්ට එන්න නොදී හිත රැක ගන්නට ඕනේ ඒ විතරක් නෙමෙයි හැම මොහොතකදීම සතර ඉරියව්වේම තමන් පුරුදු කරගන්න කසින නිමිත්ත හිතර ගන්න පුරුදු වෙන්න එතකොට කාලාන්තරයක් තිස්සේ මේක වඩනකොට ඉබේම හිතට නැගෙනවා මේ කසින නිමිත්ත ඉබේම හිතට පුරුදු වෙන කසින නිමිත්ත ඒ නිසා අපි මේ කසින භාවනාවේ බොහෝ ආනිසංස තියෙනවා එක පැත්තකින් අර ඉද්දිවිද අභිඥා ආදී මේ පුබ්බේ නිවාසා නුස්සති දිබ්බ සෝත පරචිත්ත විජාරණ ආදී මේ සියලු අභිඥාවන් උපදවා ගන්නනම් මේ කසින භාවනාවේ විශේෂ භූත කසින හතරයි වර්ණ කසින හතරයි කියන මේ කසින අට හොඳට ධ්‍යාන මට්ටමන පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනේ අපි කියන ඊට පස්සේ මේ ධ්‍යාන වශයෙන් පුරුදු කරලා ඒ සියල්ලක්ම එකතු කරගත්තාම 14 ආකාර වසී ක්‍රමයක් තියෙනවා. ඒ 14 ආකාර වසී ක්‍රමයෙන් මේ කසින සමාධිය අට හොඳට වසී කරලා කාලයක් තිස්සේ පුරුදු කරගත්ත ශක්තියක් පුරුදු කරගත්ත විෂයක් තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි හැම කෙනෙක්ම මේ කසින භාවනාවට හිත යොමු කරගන්නකොට ඒ කසින භාවනාවට අදාළ කමඨහන් 10 එකින් එකට තේරුම් අරගෙන ඒ වාගේ තිබෙන මේ විශේෂතාවයන් ඒ අභිඥාවන්ගේ විශේෂතාවයන් හොඳින් හඳුනාගෙන ඒවා දියුණු කර ගන්නට නම් අනුගමනය කළ යුතු බොහෝ ක්‍රමවේද තියෙනවා ඒ වෙනු යදාගත යුතු කාලයක් තියෙන ධනයක් තියෙන ශ්‍රමයක් තියෙන ඒ හැම දෙයක්ම කළමනාකරණය කරලා අපි අපේ නිවන් මගට අවශ්‍ය කරන විෂය අපි හදාරා ගන්නට ඕනේ. ඉතින් අවසාන උපදේශක් වශයෙන් අපි ලබා දෙනවා නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කසින භාවනාව ගිහිව ඉන්න කෙනෙකුට වඩන්න අපහසු වෙයි නේද කියලා. ඔව් ඇත්තටම අපහසුවක් වෙන්නේ ඒ ගිහි ගෙදර තියෙන බාධාත් එක්ක. හැබැයි කෙනෙක් තනියම කසින භාවනාව කරන්න යනවට වඩා ලේසි ඒ භාවනාව ඉගෙනගත්ත ගුරුවරයෙක් සමග සමීපසුරක් තියාගෙන ඒ භාවනාව කරගෙන යනවනම් අනිත් කාරණාව තමයි තමන් මේ ජීවිතේ පුරුදු කරගන්න කසිනය උපනුපන් භවයක් භවයක් පාසාම තම තමන්ටගේ ජීවිතාලෝකමත් කරගන්නට බෙහෙවින් උපකාර වන සමාධි ගුණයක් තමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කසින භාවනාවට අපි විස්තර කතනයක් මේ ලබා දුන්නේ කසින භාවනා කොහොමද වඩන්නේ කියලා. ඊට අමතරව පින්වතුන්ට පුළුවන් මේ කසින භාවනාවට පිවිසෙනකොට නානාවිද ක්ලේශයන්ගේ රාගයෙන් වෙන්න පුළුවන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන්න පුළුවන්, නොයෙක් නොයෙක් කෙලෙස් වලින් තමන්ගේ හිතට බාධාවක් එනවනම්. ඒ වගේම එක එක නිමිති වලින් තමන්ගේ හිතට බාධාවක් එනවනම් ඒ සියල්ල යටපත් වන හැටියට සතර කමඨහන වඩන්න. සතර කමඨහන කියද්දී අර මෛත්‍රී බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණානුස්සති භාවනාව. මේ භාවනා ක්‍රම හතර වඩලා 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 හිතට ශක්තියක් අරගෙන අපි භාවනාවට වාඩි වුණොත් ශක්තියක් අරගෙන භාවනා කරනවා නම් ඒ ප්‍රගුණ කරගන්න දෙයි තව ලොෂාල ප්‍රයෝජනයක් අපට හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ නිසා ප්‍රයෝජනයත් අපි හොඳින් හිතට අරගෙන ඒ තම තමන්ගේ කසින භාවනාවට අවශ්‍ය කරන මාර්ගය සකස් කරගන්නට ඕනේ. ඉතින් තවදුරටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සමත පොබ්බංගමං විපස්සනම් භාවේති. මේ කසින භාවනාව නැමැති කසින සමාධිය වඩලා විදර්ශනාවට අපි හැරෙන්නේ කොහොමද කියන එක. දැන් කසින භාවනාවෙන් අපි විදර්ශනාවට යනවා නම් ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් පරිකර්ම සමාධි, උපචාර සමාධි වශයෙන් විතරක්
මේ කසින වඩලා විදර්ශනාට අපි යනවද කියලා නෑ. මෙතනදී කියන්නේ කසින භාවනාවෙන් ඒ උපරිම උපදවාගත හැකි ධ්‍යාන උපදවා ගන්න. දැන් කසින භාවනාවෙන් පුළුවන් අට සමාපති උපදවා ගන්න. ප්‍රථම ධ්‍යාන උපදවා ගන්න පුළුවන්, ဒုတိය ධ්‍යාන උපදවා ගන්න පුළුවන්, තတိය ධ්‍යාන උපදවා ගන්න පුළුවන්, චතුත්ථ ධ්‍යාන උපදවා ගන්න පුළුවන් චතුෂ්ක නායක්‍රමයේද. ආකාසානංචායතන ධ්‍යානේ, විඤ්ඤාණංචායතන ධ්‍යානේ, ආකින්චඤ්ඤායතන ධ්‍යානේ, නේව සංඥා නා සංඥාද ධ්‍යානේ කියලා අට සමාපත්තියක් උපදව ගන්න පුළුවන්. එතකොට දැන් අපි අරූප ධ්‍යාන කතා කරේ නැහැ. ඊළඟ අවස්ථාවේදී අපි අරූප ධ්‍යාන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනදී අපි ප්‍රථම ධ්‍යානයේ පටවි වශයෙන් වැඩුවා නම් ප්‍රථම ධ්‍යානෙ නැගිටලා ඒ ප්‍රථම ධ්‍යාන සිත උපදුණු ඒ හදේ රූප වස්තුවත් ඒ ධ්‍යාන සිතත් ඒ අරමුණු සියල්ලම හඳුනාගෙන ඒ සියල්ලම අපි අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ප්‍රගුණ කරගන්න පුළුවන්. එතකොට දැන් එහෙමනම් ඒ ධ්‍යාන සිතත් එක්ක උපදින හදේ රූපයත් එක්ක චතුසමුට්ඨානික රූප ඒ වගේම තමයි ඒ සිතත් එක්ක උපදින නාම ධර්ම එකින් එකට ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බෙදලා තේරුම් අරගෙන විදර්ශනා කරන්න පුළුවන්. ඒ නැවතත් අපි ဒုတိය ධ්‍යාන පට විකාශනයේ සම්වදිනවා. ဒုတိය ධ්‍යාන නැගිටලා විදර්ශනා කරන්න. ඉතත් තတိය ධ්‍යාන විදර්ශනා කර චතුත්ථ ධ්‍යාන විදර්ශනා කරන. ඒත් ඔය විදිහට අපි ධ්‍යාන විදර්ශනා කරන්න පුළුවන්. දැන් එහෙමනම් අපි වටහා ගත්තොත් අපි ඔය පට විකාශනයේ ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන මේ කසින වලින් අපි හැම කෙනෙකුටම පුළුවන් විදර්ශනා භාවනාව වඩන්ට. ඒ විදර්ශනා භාවනාව වඩන්ට නම් ප්‍රගුණ කරගන්න නම් අපේ ළඟ මේ සමාධිය හොඳට තියෙනට ඕනේ. සමාධි බලවත් වෙලා තිබෙන්නට ඕනේ. එහෙමනම් අපට ඒ ධ්‍යාන සමාධි හොඳට බලවත් වෙලා ඒ ධ්‍යාන සමාධි සියල්ල ශක්තිමත් වෙලා ඒ ධ්‍යාන සමාධි වලින් නැගිටලා ඒ තුලින් අපේ නාම රූප හඳුනාගෙන ස්කන්ධ ආයතන හඳුනාගෙන සියල්ල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් කාලාන්තයක් තිස්සේ මෙනෙහි කරමින් හිත පවත්වා ගන්න පුළුවන් නම් අන්නේ හිත පවත්වා ගන්න අවස්ථාවේ තමයි ඒ තම තමන්ට ඒ ගැඹුරු විදර්ශනා නුවණින් ඒ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ කසින භාවනාවන් මේ සමත භාවනා විතරයි ඒ වාගෙන් විදර්ශනා කරන්න බැහැ කියලා කෙනෙක් හිතන එක වැරදි. අපි විදර්ශනා කරන්නේ ඒ සමාධි වලින් උපදවාගත් නාම රූප ධර්මයන් පාදක කරගෙන. ඒ නිසා මේ කසින භාවනාව සමත වශයෙන් ධ්‍යාන උපදවා ගැනීම එවම විදර්ශනාවටත් මේ ප්‍රධාන වශයෙන් උපකාර කර්මස්ථාන හැට තේරුම් අරගෙන අද දවසේදීත් අපි මේ කසින භාවනා පාදක කරගෙන කරුණුකාරණා ටිකක් ස්වල්පයක් අපි සාකච්ඡා කරා. මේ තුලින් ජනිත කරගන්න කුසලය, පුණ්‍ය ලාභේ, පුණ්‍ය ශක්තිය ඒ තම තමන්ගේ නමින් අභාවයටපත් සියලුම ඥාතීන්ට එවැගේම දෙවියන් සහිත සදේවක ලෝකයාට අපට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ දක්වා නිවන් මඟ ගමන් කරන ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් මේ භාවනා ක්‍රම අනුගමනය කිරීමේදී වැදගත් දෙයක් ගුරුවරයෙක් ඇසුරු කරගෙන ඒ ගුරුවරයන්ගේ අධීක්ෂණ යටතේ කසින භාවනා වඩනවා නම් අපට බොහෝ දුර ගමනක් යන්න පුළුවන්. සමහර භාවනා යෝගී කාලයක් භාවනා කරද්දී ඉබේම ආලෝක පහළ වෙනවා. ඒ මොනවද කියලා දන්නේ නැහැ. එක පැත්තකින් ඒවා කසින භාවනාව තුළින් දියුණු කරගත්ත අතීත ආලෝක වෙන්නත් පුළුවන්, අතීත පුරුදු වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා අපි හැම කෙනෙක්ම ඒ භාවනා කරන යනකොට යම් යම් ආලෝක ස්වභාවයෙන් පහළ වෙනවා නම් ගුරුවරයාට කතා කරලා බලලා අපි හිත ශක්තිමත් කරගන්න ඕනේ. එහෙමනම් අද දවසේදී ඔබ අප සැමදෙනා විසින් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ රැස් කරගත්ත පුණ්‍ය ලාභේ, පුණ්‍ය ශක්තිය තම තමන්ගේ නමින් අභාවයටපත් ඥාතීන්ට, දෙවියන්ට, සදේවක ලෝකයාටත් අපටත් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් දකින්ට හේතු වාසනා වේවා කියන මේ ආශිර්වාදයෙන් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං.
आकाशट्ठा च बोम्मट्ठा देवा नाग महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशरं आकाशट्ठा च बोम्मट्ठा देवा नाग महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु मं परन्ति धर्मश्रवणानिसंस बलेन समदिनाट लोवे लोतुरासु सलसेवा साधु 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 सुपिन्वतुनि एलेसिन्निमावट पत्तुये अद दवसेदी ओब वेत गेना सित निवन वसान देशना सद्धर्मानुशासनावाय एम सद्धर्मानुशासनाव अद दवसेदीत अपकिरिहानुकंपावेन देशना कोट वदाल गौरवनीय देशकयन वहन्से अतुरुगिरिय धम्मदुर आरण्य सेनासनाधिपति त्रिपिटकाचार्य अभिधर्म विशारद धर्म कीर्ति श्री नम कियन्नट अवसराय पूज्यपाद दिगन सुगतवंश स्वामींद्रयानन वहन्से सुपिन्वतुनि गौरवनीय देशकयन वहन्सेट तवत् मेवेनि वू शासनिक वैड कटयुतु करगेन यामट अवसि शक्तिय धैर्य वासनाव लभेवा निदुक नीरोगी चिरजीवने लभेवा यन्न अपि सियलुम दिना एक सित्व प्रार्थना करमु प्रार्थना करीमा वशेन अपि साधुनादयक पवत्तमु साधु 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 अदवसेदी ओब वेत गिन आ सित निवन वसान देशना सद्धर्मानुशासनाव लोपुरा विसुरुवा हरिन्नट सदहति विकाशन दायकत्वे गिन कटयुतु करन्नट यदुनु सियलुम पुण्यवंत पिरिस अपि मे मोहतेदी पुण्य अनुमोदना पेरदरिव सिहिपत् कोट सिटिनवा एसेनम सित निवन वसान देशना सद्धर्मानुशासनाव मेलेसिन निमावट पत्वेनवा ओब सैमट सम्मा संबुद्ध सरणाई।